විශේෂාංගය සඳහාපත් සමග සම්බන්ධ වෙනවා ප්‍රවීණ ජෝතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආනන්ද සෙනවිරත්න මහතා. ආයුබෝවන් ඔබතුමාට සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. හොඳයි. දැන් ආනන්ද මහතා මම මුලින්ම දැනගන්න කැමතියි දැන් මේ අපේ කේන්දර තියෙනවනේ නැත්නම් හඳහන. මේ හඳහනේ තියෙන ග්‍රහය අපිට කවදාවත් වෙනස් කරන්නට බෑ. මොන විප්ලවයක් කරත් ඒ ග්‍රහය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ ග්‍රහයන්ගේ තියෙන බලපෑමත් අපිට වෙනස් කරන්න විදිහක් නැහැ. ඉතින් මිනිස්සු වුණ අපි එතකොට ලොකු අසරණ බවකට පත් වෙනවානේ. මොකක්ද අපි මේකට කරන්න ඕනේ? මල්ෂී ඇත්තටම ඔබ හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා මට. මේ වැඩසටහන බලන සාමාන්‍ය ජනතාවට විශාල ප්‍රයෝජනයක් වෙනවා. ඇත්ත ඔබේ හඳහනේ උත්පත්ති මොහොතේ හඳහනක් හැදුවා. එහි ග්‍රහය වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒ බලපෑම ඉස්සරයි කියන මතයක් අපේ තියෙනවා. නමුත් ජ්‍යොතිෂය මේනවා ශාන්ති කර්ම, හොඳ නමක් තබා ගැනීම, වාස්තු විද්‍යානුකූල ගියක් සාදා ගැනීම, දහකොළ පාවිච්චි කිරීම හරියට, ඒ වගේම වැඳුම් පිදුම් ආදී කටයුතු කිරීම. එන්න ඒ කාරණා කරපුවාම ඔබේ හඳහනේ ග්‍රහය වෙනස් කරන්න බැරි වුණාට ග්‍රහ බලපෑම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා Tamanට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අර උත්පත්ති හඳහනේ තියෙන ග්‍රහයින්ටම යටත් නොවි. අපි පිළිගන්නවා සියල්ල අනත්‍යයි කියලා. සියල්ල අනිත්‍ය නම් මේ ග්‍රහ බලපෑම විතරක් නිත්‍යයි කියලා අපිට හිතා ගන්න බෑ. හිතා ගැනීම සාධාරණ නෑ. එය වෙනස් කිරීමත් ජ්‍යොතිෂයේ එක අංගයක්. ඒ වගේම ආනන්ද මහතා දැන් මට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි අපේ අතර විවිධ මති මතාන්තර තියෙනවා. ඒ කියන්නේ සමහර අය කියනවා අපි මේක කරොත් සුබයි, මේක කරොත් අසුබයි, මේක දැක්කොත් හොඳයි, මේක නොදැක්කොත් හොඳ නෑ. ඔය වගේ දේවල් හරියට අපේ අතර දකින්න පුළුවන්. ඇත්තටම මේ මති මතාන්තර වල ජ්‍යොතිෂ්‍යානුකූලව පිළිගන්නට පුළුවන්ද? විද්‍යාත්මක හරයක් තියෙනවද? ඔව් මල්ෂි, විද්‍යාත්මකව පිළිගන්නවා අපි දකින දේවල්. ඒ දකින දේවල් අනුව අපේ ඇතිවෙන සිතුවිලි විශාල බලපෑමක් කරලා අපේ ජීවිතය වෙනස් වෙනවා කියලා. මේකට අමතරව ජ්‍යොතිෂය විශ්වාස කරනවා සෑම වස්තුවකම ශක්තියක් තියෙනවා. අපි උදේට දකින කෙනා එයා දැක්කහම අපිට ඇතිවෙන හැඟීම එය බලපෑමක් කරනවා. ඒ වගේම ඒ පුද්ගලයා සහ අපි සමග ඇතිවන ශක්ති ගනුදෙනුව එයත් බලපෑමක් ඇති කරනවා. ඉතින් ඔබට මේ උදේට දකින කෙනා නෙමෙයි, අපේ ගෙදර මොනවද අපි දකින්නේ? ඉස්සර පරණ ගෙවල් වල දැන්ට අවුරුදු 40කට ඉස්සෙල්ලා සීවලි හාමුදුරුවන්ගේ පින්තූරයක් තිබුණා. දැන් මම මේ මැදිරියට තුල් වෙනකොට විශාල බුදුරුවක් දකින්නේ. මගේ සම්පූර්ණ මානසික තත්ත්වය වෙනස් වෙනවා. ඒකද කන්තම සුබදායක වෙනවා. ඒ වගේ මේ රූපෙත් ගුණයක් තියෙනවා. ඉතින් අර සීවලි හාමුදුරුවන්ගේ අපි අහලා තියෙනවා මේ කවදාකවත් දාන්නේ වැරදුනේ නැතිය. අර පාත්‍රේ පිරීලා තියෙනවා. ඒ පාත්‍රේට උන්වහන්සේගේ හස්තය තියාගෙන ඉන්නවා. මේ දැක්කම ලොකු වෙනසක් ඇති වෙනවා. ඒව ප්‍රයෝජනයක්. පරණ ගෙවල් වල මහා මායා දේවියගේ සිහිනය, සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දක්වනවා, මේව තමයි එදා දැක්කේ. නමුත් ඒ රූප ඇඳපු මාලිගාවේ සාර්ලිස් සූරි නැත්නම් මාස්ටර්ගේ පුතා චිත්‍ර කඩයන්ද එක්තරා යුග පෙරලියක් පෙන්නවා. අද ඒ සියල්ල වෙනස් වෙලා මක්කමේ පින්තූරේ නැහැ, ජේසුස් ස්වාමි දරුවන්ගේ පින්තූරේ නැහැ, සීවලි හාමුදුරුවන්ගේ පින්තූරේ නැහැ. අපි දකිනවා මේ හිස් බැටි වලින් හදපු මැද කුහරයක් තියෙන චීන රූපයක් ගෙවල් ලොතියන් ඉන්නවා. ඉතින් මේක දැක්කහම හරි හිතට යම් කිසි වෙනසක් ධනාත්මකව වෙනවා නම් හොඳයි. නමුත් ඊට වඩා ජේසුස් ස්වාමි දරුවන්ගේ පින්තූරය, බුදුහාමුදුරුවන්ගේ පින්තූරය, සීවලි හාමුදුරුවන්ගේ පින්තූරය, මක්කමේ පින්තූරය මේව තියාගන්න ඔබට ඒ වයින් ඒ කාන්තයෙන්ම මහත්ඵල මහානිසංස ලැබෙනවාමයි. එතකොට ආනන්ද මහතා ඔබ කියපු කතාවත් එක්ක මට ඇතුළු ප්‍රශ්නයක් තමයි අපේ සමහර ජනතාව ওই පින්තූර තියාගෙන විතරක් නෙමෙයි ඔය සමහර පින්තූර අපි පිළිගන්නේ නැති ආගමික නායකයන් වෙන්න පුළුවන්. අපි ඔවුන්ටත් වැඳ පුදනවා, වන්දනාමාන කරනවා, සමහරට මෙයාගෙන් සල්ලි හම්බ වෙනවා කියනවා, සමහරට අධ්‍යාපනය දිනනවා කියනවා. මේ කතාව ඇත්තද? මල්ෂි, ලෝක ජනතාවගේ වැඳුම් පිදුම් වලට පාත්‍ර වෙනවා නම් පුද්ගලික එයා එසේම එසේ කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා එවැනි කෙනෙක්ගේ පින්තූරයක් තබා ගැනීම, විශ්වාසයක් තබා ගැනීම, බෞද්ධ හැට්ටන් විශ්වාසා පරමා ඥාති කියන සංකල්පෙ පිහිටාගට තු ඒකේ නරකක් නෑ. මම අද වෙලා තියෙන්නේ ඕනම කෙනෙක් දන්නවා බුදුවරු පහළ වෙන්නේ දඹදිව භාරතේ. නමුත් අපේ මතයක් තියෙනවා මේ ලාෆින් බුද්දලත් ඉන්නවයි. චීත ස්වරූපේ දක්වන බුදුවරු ලෝකේ කවදාකවත් පහළ වෙන්නේ නෑ. දඹදිව ඒ අය නෑ. අන්න ඒ නිසා තමන් මේ මොකද්ද කරන්නේ කියන එක ප්‍රඥා සම්පන්න බුද්ධියකින් යුතුව කරනවා නම් එයින් මහත්ඵල මහානිසංස ලැබෙනවාමයි. මේ හරසුන් දේවල් වලට යන්නේ නැතුව අපි හැමෝටම පුළුවන් බොහොම ලේසියෙන් කරන්න තමන්ගේ ගෙදර ආගම දහම අදහන තැනක්, ඒ භක්තිවන්තව ඒ කටයුතු කරන තැනක් පිහිටුවා ගන්න, එතන ඒ කටයුතු කරන්න. හිතන්න මොන ආගමේ හෝ පාටයක් කියනවා කියලා ඒ සෑම ආගමකම පාටයක් අඩු තරමින්
අවුරුදු 1500කට එහා පැත්තේ කාලයක් මේවා කියවලා තියෙනවා. ඒ අවුරුදු 1500ක් තිස්සේ කියවිච්චේ පාඩයක් මම මේ මොහොතේ කියනවා නම් එදා අර කියවිච්ච ඒ ශක්තිය සමග මම බද්ධ වෙනවා. ශක්තියක් සමග බද්ධ වෙච්චාම අපලි කියලා කියන්නේ ශක්ති ඌනතාවයක් නම් ඒ ශක්ති ඌනතාවය පහළ යනවා පහවලා යනවා එතනින් එහාට අපලයක් නැහැ. ඒ නිසා ගුරුවට මේ හඳහන් වලට මහා විශාල වියදමක් දරන්නේ නැතුව එක එක්කෙනාගේ මැණික් ගල් බිල්ලට ගන්නෙ නැතුව එක එක රූප ගෙනත් තියා ගන්න නැතුව තමන්ගේ ආගම දහමහා සම්බන්ධ කටයුතු වල කරන්න ඒ කටයුතු වල කරනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව නම් අවුරුදු 2500කට එහා පැත්තේ ඇතිවෙච්ච ශක්තියකට ඔබ බද්ධ වෙනවා. ක්‍රිස්තුතුමා හා සම්බන්ධ කටයුතු කරනවා නම් අවුරුදු 2000කට එහා පැත්තේ ශක්තියකට ඔබ බද්ධ වෙනවා. ඒ විදිහමයි මොහම්මද් ආගමත් ඒ කටයුතු වලට සම්බන්ධ වෙච්චාම ඔබට කේන්දරේ හෝ ග්‍රහයන්ගේ වහලෙක් බවට පත් වෙන්න වෙන්නේ නැහැ. හඳහනේ අපලයක් කියලා කියන්නේ ශක්ති අඩුවක් ශක්ති ඌනතාවයක් අර කටයුතු වල යෙදෙනකොට ඒ ශක්තිය ඔබට පිටාර ගලන මට්ටමට එනවා. එතකොට පවතින අපලයක් නැහැ. කෙසේ වුණත් ආගමානුකූල ජීවත් වීම තුළින් අපිට සාර්ථක දිවියක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ආනන්ද මහතා අපේ ගෙවල් දොරවල් වල අපේ අම්මලා තාත්තලා හරියටම වවනවා ගස් කොළ. මේක වගවම අනේ අපිට ඩොලර් හම්බ වෙයි එහෙම කියලා හරියට වවනවා. ඉතින් මේකේ ඇත්තක් තියෙනවද? මොකද්ද මේ ගහ කොළ වවුවාම වෙන්නේ? ඔව් මේ ගහ කොළ හා මිනිස්සු අතරත් ශක්ති ගනුදෙනුවක් තමයි වෙන්නේ. ඉතින් මේ කාරණාවෙදි ජ්‍යොතිෂය නැත්තම් ජ්‍යොතිෂයේ වේදාංගයක් වෙච්ච වාස්තු විද්‍යාව ඉතා ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරලා කියනවා බටහිර හා දකුණ අතරේ විශාල ගස් වවන්න අඹ ගස් කොස් ගස් බටහිර හා දකුණ අතරේ ඖෂධ පැල ඇති මල් වර්ග උතුර සහ නැගෙනහිර අතරේදී ඉතින් ඕන කෙනෙක් මල් බවනවා මං ඉල්ලා සිටිනවා ඊසාන කොටසේ කියන්නේ උතුර සහ නැගෙනහිර කොටසේ අනිවාර්යෙන් සමම්පිච්ච මල් පැලයක් හිටවන්න. ඊට අමතරව ඉඟුරු ගහක් කහ පැලයක් මොනෝhari ඖෂධ ගහක් හිටවන්න. මේ මේවා හිටෙව්වහම ඒවට ලැබෙන ශක්තිය ඒව සමග ඔබ ඇසුරු කරනකොට ඔබට ඒ ශක්තිය ග්‍රහයන් හරහා ලැබෙනවා. මුකුත් නෑ අර ඇන්ටනාවක් කරහා අවශ්‍ය සිග්නල් එක ලැබෙනවා වගේ. එතකොට ඔබේ අපල ඉවරයි. අපි මොකද්ද බෝධි පූජාව කියලා කරන්නේ? අපි ගහකට ඒ බෝධි වෘක්ෂයට අපි බෝධි පූජාවක් පටන් ගන්න කොටම ගෙදරින් පිටත් වෙනකොටම ඒ ගහ දැරෙනවා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා දහකොළ සහ මිනිසා අතර තියෙන සංනිවේදනත්වය. ඉතින් සංනිවේදනය හා ඒ අතර තියෙන තවත් තොරතුරු පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. නමුත් පුංචි විරාමයකට ගිහින් ඉන්පසු නැවතත් හමුවෙමු ඔබේ ජීවිතය තුළින්. නැවතත් ඔබ රැඳී සිටින්නේ ඔබේ ජීවිතයත් සමගින්. ඔබටත් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපෙන් විමසන්නට ඔබට පුළුවන් අපේ සුපුරුදු දුරකථන අංක 05 සම්බන්ධ වන්නට. අපේ සුපුරුදු දුරකථන අංකය තමයි 4334444 හෝ 4334466. ඒ කියන්නේ ඔබත් සමග සම්බන්ධ වෙනවා චන්ද්‍රාණි. සුබ දාසනක් චන්ද්‍රාණි. ඔව් ඔබගේ ගැටලුව අපිට ඉදිරිපත් කරන්නට පුළුවන් චන්ද්‍රාණි. හරි උපන් දිනේ උපන් වේලාව සඳහන් කරන්නද? 1978 අපි බලමු චන්ද්‍රාණි ඔබේ දියණියගේ උත්පත්තිය සිදු වෙලා තියෙන්නේ වුචික ලග්නේ කටක නවාංශකෙන්. ඉතින් ඒ ලග්නේ දිහා බලපුවාම සහ අවශ්‍ය භව පස්වන භවයේ සහ ග්‍රහයන් දිහා බලපුවාම ඇත්තටම චන්ද්‍රාණි ඔබගේ දුවගේ හඳහනේ දරුඵල පිළිබඳ එක්තරා අඩුවක් මම දෝෂයක් බරපතල තත්වයක් කියලා කියනවා නෙමේ එක්තරා අඩුවක් පෙන්වනවා. ඔබේ දුවගේ හඳහනේ මේ බ්‍රහස්පති කියන ග්‍රහයා 8 වෙනි කොටුවේ සූර්යාගෙන් පීඩා වෙලා තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන ඒ සඳහා ශාන්ති කර්මයක් නියම කරන එකයි. චන්ද්‍රාණි ඔබට පුළුවන් කමක් තියෙනවා නම් ඔබේ දුවට මේක තරමක් මිල අධික වෙනවා. විශ්වාසවන්ත තැනකින් විශේෂයෙන්ම රාජ්‍ය මැණික් සංස්ථාව වගේ වැනි ආයතනයකින් පුෂ්පරාග මැණිකක් අරගෙන ඇඟිල්ලේ ගෑවෙන ලෙස දකුණු අතේ වෙදැඟිල්ලේ මුදුවක පළඳින්න. මේ වියදම් අධිකයි. නමුත් ඊට වඩා ඔබට සරල ශාන්ති කර්මයක් කරන්න පුළුවන්. නොකඩවා දවස් 45ක් උදේ වරුවේ ආහාර ගැනීමට පෙර බෝධි පූජා කරන්න. ඒ බෝධි පූජා කරද්දී විශේෂයෙන්ම කහ මල් පූජා කරන්න බලන්න.
Bang hitenama idiri aurudu deng obata obage dieniyata sikuruge mahadasawa gata vela avasana wenawa maarutu maasen passe deng labala tiyenne ravige mahadasawa ravige mahadasa kale tuladi chandrani obe duwata daruwaku labime ida wedi mokada ara sikuruge tibitcha dosha tattwaya tawadurata pawathinna de nisa e nisa e shanti karma karanna eita amatarawa man ara nithara nithara matak karana wage obage nivase uturu kotase Saman pitcha mal palayak hitawana adubu gane pochche ekak hitawala saattu karanna e saman pitcha wala samaga oba ganudunu karanakota obata labena shaktiya obe duwata labena shaktiya me tiyana unata sampurna wimata behewinma iwahal wei mataka tiyaganna idiri maasa kīpiya tula suba lakunu 15 me gatha karana ravige mahadasawa subai ara kalin tiwicha siguruge mahadasawa taram dan naraka naha e nisa obata apeksha sahagathawa jeevit wenna puluwan bediya niyata Hanya dan apa sama ke sambal dengan Chandrika, subuh dasarak Chandrika. Subuh dasarna. Oh, bagaimana kita terdapat kerana pulau? Eh, maka dengan kami mengapa putra yang orang itu hatra amarat kena nama kata kerana. Mhm. Hanya putra yang upan di nesa upan bela. Hah? Upan saya am kian. Upan warshe kian. Eh, bedas ate. Bedas ate. Juni. Juni 26. Hondai. Juni, ini hari ini masih 26. Hari. Upang melawa kian? Upang melawa pasaru hatarai panas tuna. Hatarai panas tuna pasaru. Oh. Oh. Ubagai putat, uci kelakne makar nawang sekian ipati labalati ini mangkitan ubalang tiyana handahane nawang sekian itu dawe nasati mukadame binadi dolah taran dirga kali ak tulatiya nawang sekian tulagi henusaha pirimi upadino akila berarti mati ak tiyani sa nawang sekian benas kerleti namut niverdi nawang sekian makar ya bay. Niverdi nawang sekian makar ya bay. Mangkitanne Oba aniyata biyak tamai me athi karagena tiyenne samaharuge jeevithe yam yam siduwim visheshayen pirimi lamayinge pramada wenawa kiyala viswasayakuth tiyenawa katha kathanaya pilibanda sthanaya wana obage putunuwange handahane deweni bhavaye e kathanayata adhipati brahaspati kiyana grahaya atishayin balawatwa jyotisa wacane pawichchi karanawa nan suwak kshetrawa Dewanne innawa e nisa meka pramada wimak hera mama sthirawam prakasha karanawa ahimi wimak wenna obage daruwa anagathayedi katha karai e sandaha e pratikara ho kathana upadesso avashya vaidya pahasukam ganna mama jyothir shastrajnaya hadura kiyala tiyenne obage putunuwange kathanaya pilibanda bhavaya wana deweni bhavaya saha e pilibanda grahaya wana brahaspati inna puluwan uparima balen ithuwa innawa e nisa oy bihiti at araganna Obe puta kata karanawa mai. Hondai, tahu dina kihipekin elemen singhala lut aurudata obe saarthakathwa wedi karaganeemata awashya kaaranayakuth apada kata karana sodana welainawa. Habai ida kalin api punchi viramayakata yanawa.